ටෙරුවන් සරණයි ඔබසිලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මක භික්ෂුන් යුතුු නාලිකව ඔස්සේ. මම ඔබ සිලු දෙනාට කියල දෙන්නට බලාපොරොත් වෙන්නේ අවවාධයක් කියලා කිවොත් නිවැරදි. මොකද මං ඔ සිලු දෙනාට මේ පැහැදිලි කරලා දෙන්නට යන්නේ අවවාධයක් ඔබ මාතෘකාවෙන් දන්නවා මොකක්ද කියලා. ඇති මේ ගොඩක් අයි මගින් කතා කරලා අහන ප්‍රශ්නයක් තමයි මේක මොකදද පශ්නය මේ චක්‍ර. උඩල ඇත්තැම් විශ්වෂක්තිය තෙවිනි ඇස කියන ගැනල් මේ දේවල් ගැන හොයන. දැනුමින් හොයෙනවා ගොඩාක් දේවල් කතා කරලා අහන්ඩ බලාපපුරොත් වෙනවා. ඒවගේ මැසේ ජොස්සෙත් අපේ ඒ වත්සත් නම්බරේ ලබා දෙනවා මේ ප්‍රශ්න යොමු කරනවා. ගොඩක් අයි අහනෝ මේ එක ප්‍රශ්න තමයියහන්න ඒ කියන විවිධාකාරයෙන් අහනු එකම් ප්‍රශ්න. එතකොට මේ ගොඩක් අය පුරුදු වෙලා තියෙන අහන්්ඩ අපේම් මේ විශ්වශක්තිය කියන්න මකද්ද කියලා හණඩයනු.ඒවගේම උඩලින ක්ති කියයන්න මොකද කියෙලා හන්්ඩයන්න. ඒ වගේ තෙවිනිස ගැන දැන් අපි පැහැදිලි කරගන බාන වැඩ සටහන් පිළි වෙලක් කරගෙන නවා. එතුකොට ඒ සම්බන්ධය ඔබ සිවලගෙනාට ම හැම කෙනෙක්ටම අපි මගාරින් ඇතු ඔක්කොලාටම තෙවිනියස විවරෘත්තව චයන විච්ච හැමෝම යන්න පුලුවන් ්‍රයෝගය ක්‍රරම තමයි කියලාදන්න අපේ මේ ආධ්‍යාත්මක භික්ෂන් කියන චැනලේ තියන සෑම දෙම ප්‍රායෝගිකයි. එතකොට මේ හැම කෙනෙක්ම මෙන්න මේ ගැන එකඒ එක දවල් හොය නො මේ විශ්සක්තිමට ඔබට පොදේ කියන්නට අවශ්‍යතාව යක් තියෙනවා විශ්චශක්තිය ගැනවත් කුන්ඩ ලිනී ශක්තිය ගැනවත් දෙෙවිනිඇස ගැනවත් ඒවගේ මේ තියෙන සෑම දෙයක්ම ගැන. චක්‍ර ගැන විශේෂයෙන් කිවොත් හොයන්නට යන්න එපා. කෙසි දෙයක් හොයල වැඩක් නෑ. මේ දේවල් ගැන හොයලා ඔබ දැනුමට විතරක් භාවිතා කරන්න දැනු හොයලක් බලන් භාවනාවේදී මේ ප්‍රායෝගිකව කරද්දි මෙවගෙන හොයන්නට කිසිසේත්ම යන්ට කිසිම තේරුමක් නෑ. මේ භාවනා කරන ඔබට මේ දේවල්ගෙන හෙව්ව කියල් ඇති ප්‍රතිඵලයකුත්න. කිසිම දෙයක් හෙව්වට වැඩක්න මේක දැනුමක් විතරයි වෙන්න. අනික මේක ගැන හොය හෝ ඉන්න කෙනට භාවනාව දියුණු කරගන්නට කවදාවත් වෙන්න එකයි මෙච්චර කාලයක්ම ඔබට ගොඩආය කියන මේ අවුරදු ගානක් කෙවලු කු්ඩලින කියන්න මුකක්ද. තෙවිනිියස කියන්න මොකක්ද. ඇයි මේ. මේ ද සිද්ධවෙන්නේ බට ඔබ මේක ප්‍රායෝගිකෝ කරන්න ඇයට පොත්තල තියෙනෙ වයක්කු කවුරහරි කියන දේවල් ගැනයි අහ අහ ඉන්නො හැමදාම හාඉන්න ප්‍රායෝගිකෝ කරන්නගේප මේක පොතේතීරයට බලනො නිටස්සේක ප්‍රායෝගික පොතේතීරීයට වෙන්නෙත් න වෙන විදිකට තමයි සිද්ධයෙන්. ඉතින් මේක අධ්‍යැකීමක් කර ගඩ ඔබ වෙලොන් නිර්බයවා මම හැමදාම කියන වචනෙන් නිර්ාය කියනෙ එක බය වෙන්න හොඳන ය නැතු නිර්ායි මේ දේවල්ලට මුහුණ දෙන්නට අවශ්‍ය. එහෙම නැතුව මේක ගැන කොච්චර හෙව්වත් මේක දැනුමක් ලැබෙන ිසක් කැරෙන්න්නට වෙන කිසි දෙයක් වෙනටසඒ දැනුම බලනව භාවනාට උපියෝගි කරගම්. ඊට වස්ස මේ මොකක්කරි භාවනාවෙන් දෙයක් දැනනාම දැනුනාම ඔන්න හොයෙනවා මේ ආවල් එකද අහවල් චක්‍රෙද අවදියුණේ. හවල් ූලා ධාර චක්‍රද ස්වාධිෂ්ාන චක්‍රද මනි පුරුවන් හතුව තියෙන හැම චක්‍රයම්ම දවදි ආවි විශ්්‍යසක්තිද මේ අවිධන කුන්්ඩලිියෙන් මේ ශරීරයට භාවනාකරද්දී ඒවා මෙවා ගැන චක්‍ර ගැන හොයන්න යන්න පා ඔබේ හිත දවුණු වෙනවනම් ඔබ මොනාහරිදයක් ලබාගන්නඕනම් ඒක කරගෙන යන්න දැන් ඔබට මං උදාරණයක් දක්වන්නම් ඔබ කොළඹ සිට යනවා යාපනයට යන්න යාපනයට යන අතර මගතුර ගොඩාක් නගර හම්බෙන් අපි උදාහරණැටි දිටගම් අන්ුරාධපුරේ කියල දැන් අන්ුරාධපුරේ කියන නගර සිද්ධස්ථානත් එක්ක බලපුම කොඩාක් ලස්සන නගරයක් ඇති සවභාදාමත්ක ලස්සනයි ඉතින් ඒ අපිට නැවතිලා ඉන්ඩ හිතෝ. එතකට මේ නගර දැකළවෙල්ල ඔබ බැහැලා දැන් අර මේක ගැන හොයන්න්න ගත්තොත් අන්ුරාධපුර ැ ල්ඩ ගත්තුොත් ඔබ හැම දෙයක්ම හොයන්ඩ ගත්තුත් ඔබට මොකදයි නඔබේ ටක් එක යාප පනේටයනෙ. ඔබට යාපනයට යන්නාම්බෙන්න්න ඔබ අතන ගිලල්ලා ඉන්න. අර්ක ගැනම අන්ුරාධ පුරේ තියෙන දේවල් ගැනම බල බල ඉන්න. ඒමකක්ද මේ හරියටම මේ කරගෙන යන ඉව්වා චක්‍ර හෝයෙනවා ඒවගේ කුන්ඩලින ගැ හෝයන විශ්වසක්තිය ගැනෝයෙනවා මේ තෙවිෙනනි ඇසද කිය ලෝයෙන. මේවා දැනුමක් විතර මේ ප්‍රායෝගිකව කරන වෙලාට මෙවවා ගැෙන හෝයන්ඩවත් කිසි දෙයක් කරන්නට යන්ට දැනුම විදියට විතරක් පැත්තකින් කියල තියන. මේ දැනුම අපිට අවශ්‍යතාවයක් නෑ. මේක ඕනම න ප්‍රායෝගිකව කර ද කිසිසේත්ම වශනය. ඔබ පොඩි දරුවෙක් වගේ වෙඩ. භාවනාව කරගන අදි පොඩි දරුවයෙක් වගේ වෙලා ඒ විදියට කරගයන් පොඩි ළමෙක් වගේ මීට කලිනුත් ඔය කාරනාවත් පැදිලි කරලාති න අනිවාරෙන්ම පොඩිළමයෙක් වෙන්න කියනෙක්. එතකොට තමයි භාවනාවත් දියුණුුවෙන් මෙ දැනු දැන් ගොඩක් ලාට අපිතු මේ සම්බන්ධය දැනුම තියෙනගෙනෙ මෙ ප්‍රායෝගිකව කරන්න ීපව මෙයාට කරන්න බෑ. ඇයි එයාගේ මනසවැ කරන්න හල් චක්‍රය දාව දියුණ හවල් කුන්ඩලන ශක්තිය දාව හවල් විශ්සක්තිද එවවාගෙනෙ හොයන්න එවගෙන හොයන් හොයන්න්න හිත අර් දියුණු කරන්න හම්වෙන්න විතර්ක කරන්න නැත්ත හිත කියවන්නේ වගෙනම භාවනා කරන්නගේපු හන්න මොකක්කරි දෙයක් දැනු. දැනිච්චගම ම හවල් දේදඋන්නේ කියලා හොයන්න ගන්නු. ඉතින් මේ විදියට අතරමංගෙන. ඇති මේ කාරණනාගෙන ඔබ සැලිකිිමත්වෙන්න ඕන එක නිසා කිසිසේත්ම. ඔබ භාවනා කරන ඔබ මගෙන් අහන්ඩඉන්නත් එපා ඔබ භාව පාඩුව පොඩිළමෙක් වි කරෙන දැන් අපි පොඩි ලමේටු ගන්නපුුවම අයන්න ලියන්න්න කිය දුන්න මේ ළම පාඩු ලිවන තිහ අයන්නත් තියෙනවාද. එතකට අයන්නක් තියෙනවද මේක විතරද තිය තව කුරු තිය ෙනොද වුවහන්ඩන්නේ අයන්න ලිවවා පාඩුව හිටියා ඩබර් රූල් පොතේ පිටු දෙගද ලියන්න ගැන්න ළම එච්චර ලියන්. අන්න ඒවගේ වන්න ඒ මුණ වෙච්චි කෙනාට තමයි? භාවනාව දියුණු කරන්න වෙන්නේ මේ උදාහරණයක් විදිට මම මම මේ දේශනාව ඔබට කියල දෙන්න මත් ඇවිල් පොඩිලළමෙකවද ම වුවගෙන හොඳට දන්නේ කිසි සේත්මම මේ භාවනාට මේ හාවල් චක්‍රද මං අද වෙනකංවත් චක්‍රගෙන හයන් ගිල්ලන කුඩලින් ගෙන හයන් න්න විශ්සක්තිහගෙන හොන්න න්නෙත්නේ ඒව සබන්ධ තියන කිසිම දේශනාව මං අහන්නවත් න යුතුුබ් කියේවත් අහම්මිත්නේ. ඒවගේ කිසිම පොතක් කියන්න ම දන්නව කිසි වැඩක්නය කියල එක දැනුමක් විතරයි. නිගේ පොතදවනකාලෙත්ත පරදීටව අඩ උන්දයි භාවනා කරන එක. භාවනට බයනතු හුණුදු නමේ මොක්දගෙල හොයාගන්නට පුළන්. ප්‍රශ්න තියෙන්නේ අරක අරවිදියට පොත්තලින්කිවල බාපොතේ තීරී විදිටත් බලන්ඩය. එතකොට භාවනාව කියනක දියුණු කරන්න බෑ අවරදු දාහයක්නේ විස්සක් ගැත් භාවනාව එතනම තම. ඒකනිසම්ඒවගෙන ඔබ හොැන්නට යන්න එපා ම ගුරෙක් වශයෙන් ඔබ සිියලු දෙනට අධ්‍යාමක භික්‍ෂූන් චනලේ ඔස්සේ අධ්‍යාත්මික දේ ඔබට කියලා දෙනවන. එතකොට ඔබට තියෙන්නේ ඒක එක ප්‍රායෝගිකෝ කරන්න. ඔබට කිසි හානියක්වත් ඔබට කිසි කරදරයක්වත් ඔබ මරණයට පත්වීමක්වත් ලෙඩවීමක්වත් සිද්ධ වෙන්න. නිර්බයිවීම පමණයි අවශ්‍ය අවන්කත්්‍යය පමණ අවශ්‍ය මේ සේලු කලේෂයන් අසා ගැනීමම් සහිය පැවැත්වීම මෙ මේ දේවල් විතරයි අවශ්‍ය. ඉති මේ කාරණාව සම්බන්ධෙන් ඔබ හොඳට මතක තියාගන්. මතක තියාගෙන ඒ විදිටම භාවනාව ප්‍රායෝගිකෝ කරන්න එක නිසා අදඉදක්. මට පිහි ේවන්න එප මගෙන් හන්ඩ ඉන්න එම මේ හවල් චක්‍රේ වල් කුඩලි නිශක්තියද ලැබුණෙන හවල් ශෂක්තියද දෙවිනිසද මේ අවධුණී කියලා අසන්නට ඒමෙන් කිසි පලක්නෑ මොකදමං ගොඩක්කායට ඒක සම්බන්ධෙන් උත්තර දෙන්නෙත්න. මොකද ම උත්තර දෙන්නෙත්. අපිට වර්සත් නම්බරේ ඔස්සේ වටසත් මැසේ ජෝ්‍යමං උත්තර දීලා තියෙන ගොඩාක්ම භාවන ප්‍රායෝගිව කරදදි ඒ දැන දේ අන විතරයි ම උත්තරදන්නේ මොකද අනිත් ප්‍රශ් ඔක්කම නිස්්පල සමරක්ලාට සහරක් අයනවා භාව පටන් කරගෙන ත්නෑ. අහන්නේ චක්‍ර ගැන කුන්ඩලනි ගැන විශ්වසක්තියගෙන් ඉතින් ඒ අයටක් ලැබෙන් ත්න හැමදාමර අනුන්ගෙදවල්හෙන මිනිස්සුගේ වුව හොය හො ඉන්න එක විතරයි කරන්න. ඉට මේ කාරණාව ගැන සම්බන්ධය ඔබ දැනුවත්වෙන්න. දැනුවත් වෙලා අද ඉදලා මෙවගෙන හොයන්ඩපා පොඩිලමෙක් වගේ වෙන්න අදඒවසරට ාව කියලා හිතන්න. ඩබල් රූල්පතේ ගුරුවරයා කියලාදන්න අයන්න ලියන්නන අයන්න ලියන්න. ඒ ඇති. එහම වෙනක් නට භාවනාවෙන් තිියුණු වෙන්න පුුව. හිතාඉත්මනින් දෙයාන අභිත්ඥ කොන්ඩ ලිනිසක්ති විශ්සක්ති චක්‍ර ඔක්කෝම විවෘර්තයන වවාගෙන හොයන්ඩයන්න එප කිසිසේම බලන්ඩොවත් යන්ඩ එපා හිතත් දියුණු වෙනවා. හැම දෙයක්ම ලබාගෙන නිර්වාණය කියන තැන්ටත් යන්න පුළුව. ඉතින් මේ කාරණාව සම්බන්ද්ධයෙන් ඔබ අවබෝධයට පත්වේ න අවබෝධර පත්තල මේ විදිට මම කියල දෙන විදිට මෙවවාගැන කිසිසේත්ම හොයන්න එප. හොයන්නතුව බේ භාවනාව ඔබ ස්වාදන බුදුහාම්දුරෝගය පච්චත්තම්බේදි තබුණ තමා විසින් තමන්ම දකින්න අද්‍යනය කරන්න. අන්නඒ විදියට තමා තුළින් අද්‍යනය කරමින් දකිමින් මේ ගමනයන්. ඉතින් මේ කාරණාවගෙන ඔබට වැටහුණ කියලා මම හිතනවා. අවබෝධ වනාා කියලා හිතනවා එනම්වං ඔබ සිලු දෙනාටම මෙම වැඩසටහන අවසම් කරනවා සිලු දෙනාටම